සියලු දෙනාම නැවතත් අපගේ YouTube මාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පෞගිය දවස්වල අපි දාපු වීඩියෝ දෙක තුනකට මොගලන් ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ඒකට පිළිතුරු කියන්නේ Q&A වීඩියෝ එකක් තමයි මේ කරන්න බෑනේ. ඒකත් එක්කම තමයි අපේ channel එකේ subscribers්ලා 10ක් අපිට දැන් වෙලා ඉන්නවා. ඉතින් ඕගලන්ට ගොඩක් ස්තුතියි කරන්නත් එක තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද ඔගලන් තමයි අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් ගන්න උදව් කරුවේ. ඉතින් ඔගලන් අපේ channel එක බලලා ඔගලන්ට අපේ channel එකෙන් වැදගත් දෙයක් තියෙනවා කියලා හිතලා හින්දානේ ඔගලන් අපිට subscribe කරලා දෙන. ඉතින් ඔගලන් අහපු ප්‍රශ්න වලට අපි ඉතින් මේ පිළිතුරු වීඩියෝ එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක Q&A session එකක් විදිහට තමයි අපි මේ වීඩියෝ එක ඔගලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මොනවාද අපි ප්‍රශ්න මට මගේ wife එයා. ඉතින් අපි දෙන්නගේ නම් ඔගලන්ට කියලා නැහැ. මම මගේ නම රවින්ද්‍ර. ඉතින් මගේ වයිෆ්ගේ නම සුමුදු. ඉතින් අපි ඉන්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවල ක්‍රෑන්බ්‍රුක් කියන පොඩි පොඩි ගමක ඉන්නේ. ඉතින් අපි දැන් මෙහෙට ඇවිල්ලා දැන් අවුරුද්දයි මාස 3ක් විතර වෙනවා කැනඩාවට ඇවිල්ලා. අපි එන්නේ ඉස්සෙල්ලා ඩුබායි වල තමයි හිටියේ. ඉඳලා තමයි මෙහෙට ඇවිල්ලා දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ඉතින් අපේ එක්ස්පීරියන්ස් අපි ඔයගොල්ලන් එක්ක බෙදාගත්තා. කලින් අපි වීඩියෝස් ගෙනාවා අපේ කොහොමද අවුරුද්දගේ එක්ස්පීරියන්ස් කියලා. ඉතින් ඒකට අපිට ගොඩාක් ප්‍රතිචාරයක් ලැබුණා ඔගලන්ගෙන්. ඉතින් ඔගලන් අහලා තිබ්බ ප්‍රශ්න වලට වීඩියෝස් දෙක තුනකම ප්‍රශ්න වලට අපි පිළිතුරක් අරන් ඉන්න තමයි මේ ඔගලන්ට යන්නේ දැන්. ඉතින් මගේ වයිෆ් සුමුදු එයා කියවා එකින් එකට. ඉතින් අපි දන්න විදියට ඔගලන්ට මේකට පිළිතුරු දෙන්න බලන්න. ඕකේ, පළවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ මේ දිනවල විසිට් ඇවෙන් රැකියා කරන්න පුළුවන්ද? ඔව්, ඉතින් අපේ මගේ වීඩියෝ එකක් දැන් මේ මං සුමාන දෙකකට සුමානයකට විතර විශ්සල්ලා මම ඔයගලන්ට දැම්මා. මේ ඒගොල්ලන් අගෝස්තු මාසයේ විසිට් වීසා විල්ලා ජොබ් එකකට මාරු කරන්න පුළුවන් එක අයින් කෙරුවා කියලා දැම්මා. ඉතින් ඒ වගේ වීඩියෝස් ගොඩාක් කරලා තියෙනවා channel එකේ. ඉතින් ඔයගොල්ලෝ ඒක බලන්න. දැන් විසිට් වීසා ඇවිල්ලා ඔයගලන්ට ජොබ් එකක් ගන්න බෑ. මොකද ඒ නීතිය අයින් කරලා තියෙන්නේ. මොකද විසිට් වීසා ඇවිල්ලා කැනඩා වලට ජොබ් එකක් ගන්න පුළුවන් කෙරුවේ මොකද කොවිඩ් වලට කට්ටිය විසිට් වලට ඇවිල්ලා කෙරවෙච්ච හින්දා තමයි ඒගොල්ලන් ඒ රූල්ස් එක චේන්ජ් කෙරුවේ. ඉතින් ඒක දැන් මේ ගොඩක් මම මගේ අන්තිම වීඩියෝ ඔයගලන් දකින්න ඇති ගොඩක් රූල්ස් ගෙනවා සෙප්තెంబර් 18 වෙනිදා ඒගොල්ලන් රූල්ස් ගොඩක් ගෙනවා. ඉතින් ඒකයි තව ගොඩක් රූල්ස් එම චේන්ජ් වුණා. ඉතින් අර විසිට් වීසා විල ජොබ් එකක් ගන්න තියෙන අවස්ථාව දැන් ඒකලා නැති කරලා තියෙන. ඉතින් ඔයගලන්ත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ලංකාවෙන් ඔයගලන් එන්න තියෙනවා නේ ඒජන්ට් කෙනෙක්ගෙන් හරි එහෙම එන්න තියෙනවා. ඒගොල්ලන් ඔයගලන්ට කිව්වොත් දැන් කැනඩා වල විසිට් වීසා විල ජොබ් එකකට මාරු කරගන්න පුළුවන් ඒ වගේ කියලා. ඉතින් ඒ වලට ඔයගලන් හවු වෙන්න එපා. දැන් ඒක අනිවාර්යෙන් මේ ඒ නීතිය සාමුලින්ම නැති කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ඔව්, ඊළඟ එක අහලා තියෙන්නේ දැනට ඔහේ ඉගෙන ගන්න දරුවන්ට රැකියාවක් ලබා ගන්න පුළුවන්ට. ඔව්, ඒක පුළුවන්. රැකියාවක් කරන්න පුළුවන්. දැන් කැනඩා ගවර්න්මන්ට් එකෙන් මේ සමයකේ දීලා තිබ්බ ස්ටුඩන්ට්ලට පැය 40ක් වැඩ කරන්න පුළුවන් කියලා තිබ්බා. ඉතින් ඒ වුණාට දැන් මේ සෙප්තెంబර් 3 වෙනිදා දැන් ඉන්ටේක් එක පටන් ගත්තා. අලුත් ඉන්ටේක් එක ඉතින් පටන් ගත්තින්ද දැන් මේ ස්ටුඩන්ට්ලට වැඩ කරන්න පුළුවන් කාලේ තිබ්බේ පැය 24ක් සුමානකට. දැන් ඒකත් දැන් අලුතෙන් නීතියක් ඇවිල්ලා ඒකත් දැන් පැය 20කට සීමා කරලා තියෙනවා. ඉතින් එයාට සුමානයකට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මාසයකට සති 5ක් වැඩ කළොත් පැය 100ක්, නැත්නම් සති 4ක් වැඩ කළොත් පැය 80ක්. ඉතින් මේ විදිහට එයාගේ තියෙන කාලය අනුව එයාට ඒක මැනේජ් කරගෙන එහෙම වැඩ කරන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ වුණාට ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් මෙහෙ ඇවිල්ලා වැඩ කරුවට එයාට කෝස් ෆී එක නම් හොයාගන්න බෑ. හරිම අමාරුයි. ඉතින් මේ මොකද පැය 20ක් වැඩ කරලා ෆුල් ටයිම් කරුවොත් ඉතින් කරගන්න පුළුවන්. ඉතින් ස්ටුඩන්ට්ස්ලාට එලවුඩ් නෑ මේ වැඩ කරන්න ෆුල් ටයිම්. පැය 40ක් වැඩ කරන්න දෙන්නේ. ඉතින් කෝස් ෆී එක නම් හොයාගන්න ටිකක් අමාරුයි ඉතින් නේද? ඊළඟ ප්‍රශ්නය අහන්නේ LMIA එකක් කොහොමද ඔරිජිනල් කියලා චෙක් කරගන්නේ? ඔව්, ඔයගලන්ට අපි ඒ ප්‍රශ්නෙට මම උත්තර ඒ වෙලේම දුන්නා. ඉතින් ඒකට ඔයගලන් මම canada.ca එකට ගිහිල්ලා ඔයගලන්ට මම එතන දාලා තියෙනවා කරන්න ඕන විදිය. ඒක එතනින් බලන්න. එතනින් පුළුවන් LMIA එක පුළුවන් ඔයගලන්ට දුන්න ඒජන් හරි ඔයගලන්ට හම්බ වෙච්ච ඒජන්ව චෙක් කරන්න පුළුවන්. ඒක කැනඩියන් මේ IRCC එකේ රෙජිස්ටර් වෙච්ච ඒජන් කෙනෙක්ද ලෝයර් කෙනෙක්ද ඔක්කොම ඔයගලන්ට බලන්න පුළුවන්. එයාගේ තියෙනවා මේ නම්බර් එකක් තියෙනවා නේද? මේ
ඩෙන්ටි කාඩ් නම්බ එක වගේ යාගේ තියෙනවා. ඒ යාට ගවමන්ට එක ඉෂ්‍යු කරපු නම්බර එකක් තියෙනවා. එතකොට එයාගේ කම්පැනි එක රෙජිස්ට්‍රේෂන් කරපු ඒ රෙජිස්ට්‍රේෂන් නම්බරේ තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලන් canada.ca එකට ගිහිල්ලා ටයිප් කරපුවම අනිවාර්යයෙන්ම ඔයගලන්ට පුළුවන් ඒක ජෙනුවින්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම කරලා බලන්න. අපි මම ඒ ප්‍රශ්න අපේ කන ලින්ක් එක දාලා තියෙන්නේ යාට කමෙන්ට්ස් දාප ගන්නම. ආ ඊළඟ ප්‍රශ්නය අහනවා. ඒගොල්ලන් අහන්නේ මට ඔයාලා ගිය ලින්ක් එක දාන්න පුළුවන්ද ප්ලීස්. ඔව් ඉතින් අපි හැම වීඩියෝ එකම ඔයගලන්ට කිව්වා අපි මේක ඒජන්ට් කෙනෙක්ගෙන් නිමි ආවේ කෙලින්ම අපි මෙහෙන් ඇප්ලයි කරලා ආවේ canada.ca එකෙන්. ඉතින් ඒක තමයි අපේ අපිට ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ගුත් අපි මම ඔයගලන්ට කිව්වා නොක් කෝඩ් එක හොයාගන්න විදිය වීඩියෝ එකක් කරලා තිනවා අපේ channel එකෙන්. එතකොට ජොබ් එකක් හොයාගන්න ඕනේ. ඔයාට හරියන ජොබ් එක මොකද්ද? ඔයාගේ එක්ස්පීරියන්ස් තියෙන ජොබ් එක මොකද්ද? ඒ ඔක්කොම බලලා ඔයා නොක් කෝඩ් එක හොයලා ඒ නොක් කෝඩ් එකට හරියන්න canada.ca එකට ගිහිල්ලා ඔයගලන් සර්ච් කරලා බලන්න ඔයාට ගැලපෙන ජොබ් එක මොකද්ද කියලා. මොකද කලින් වීඩියෝ එකෙත් මම කිව්වා ඔයගලන් තමයි දන්නේ ඔයගලන්ට ගැලපෙන ජොබ් එක මොකද්ද ඉතින් කියලා. ඉතින් ඒක තමයි ඔයගලන්ට කරගන්න තියෙන්නේ. එහෙම තමයි අපි ආවේ මේ අපි ඒජන්ට් කෙනෙක් through නිමි කැනඩා වලට ආවේ. ඔකේ. ඔයාගේ Facebook name එක මොකද්ද? Facebook name එක ඇවිල්ලා මේ දැම්මද එතන අපි ලින්ක් එක දාලා තියෙනවද? නෑ. Facebook එක මම එයාට අපි ලින්ක් රවි හල්පේ රවි හල්පේ කියලා තමයි Facebook name එකේ තියෙන්නේ. මම ඔයාලව දන්නවල් චර්ච් හිටිය ඩුබායි. Yes. ඔව් ඕගලන් දන්නවා අපිද ඒක එයාව දන්නවා. Okay, next. ඒ කලින් දුන්න එකට දුන්න උත්තරේම තමයි කියන්න තියෙන්නේ. ඒ කියාගිව කියන එකේ නොක් කෝඩ් එක වහගෙන ඒක සර්ච් ජොබ් බැංක් එකෙන් සර්ච් කරලා බලන්න. එතකොට මුළු කැනඩා වලම තියෙන කියාගිව වේකන්සිස් ටික ඔයගලන්ට එනවා. ඉතින් එතකොට එතනින් ගිහලා ඇප්ලයි කරන්න. ඉතින් එතකොට ගොඩාක් වෙලාවට chance එක හම්බෙන්න තියෙනවා. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එකත් පටන් ගන්නවා කියලා කිව්වා සෙප්තెంబර් 4 එකේ. ඒක තාම පටන් ගන්න නැහැ. ඔය කට්ටිය ගොඩාක් ඔය කියාගිව මේ online arrival visa ගන්න පුළුවන් කියලා කිව්වට ඒක තාම පටන් ගන්න නැහැ. ඒක තාම ඉන්ට්‍රොඩියුස් කරලා නැහැ. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් කිව්වා දැන් ගොඩාක් නීති රීති වෙනස් කරුවා. මෙහෙට කැනඩා වලට එන student permit එතකොට work visas ඒවා ගොඩාක් වෙනස් කරුවා. ඉතින් අපිට හදිස්සිය දැනගන්න හම්බුනොත් මොකද්ද මේක මේ ලොන්ච් කරුවාද කියලා ඒ වගේ එකට අපි අලුතෙන් වීඩියෝ එකක් කරන්න. ඉතින් අර විදියට තමයි කරගන්න තියෙන්නේ මේ ජොබ් බැංක් එකට ගිහිල්ලා ඒ නොක් කෝඩ් එක හොයාගෙන කියාගීව කියලා එතන canada.ca එකේ දාලා ඒක තමයි එහෙම තමයි කරගන්න තියෙන්නේ. ඒක තමයි ඔයගලන් දෙන්න තියෙන උත්තරය මේකට. ඔකේ. අද තමයි බැලුවේ වයස IELTS ගැනත් කියන්න ප්ලීස්. වෙනම එකක් කරන්න ඕනේ. IELTS වලට අපි වෙනම එකක් කරන්නම්. එකයි වෙස් එක ගැනත් පොඩි වීඩියෝ එකක් දෙක එකට කරන්නම් අපි. IELTS වයස නම් ප්‍රශ්නයක් නැහැ කැනඩා වලට. ඒ කියන්නේ වයස අඩු වුණාම තියෙන්නේ පොයින්ට්ස්. අර පොයින්ට් සිස්ටම් එකේ පොයින්ට් 0 හම්බෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ ගැන ලොකු ඉස්සරයක් අපි වීඩියෝ එකක් කරලා ඔයගලන්ට දැනුම් දෙන්න. ඔකේ. ඊළඟ ප්‍රශ්නෙත් අහන්නේ යාලා අහනවා වයස අවුරුදු 45 වෙන කෙනෙකුට PR ගන්න පුළුවන්ද කැනඩා වලදී? ඔව් PR එක ගන්න පුළුවන්. ඔයාගේ ජොබ් ක්වොලිෆිකේෂන් එක තියෙනවා නම් ඔයාගේ අනිත් පැත්ත ඔක්කොම ටික හරිනම් IELTS ඒ ටික ගන්න පුළුවන් නම් ඒ ටික හරි වෙනවා. ඉතින් අර වයස තියෙන වයසට හම්බෙන ලකුණු ප්‍රමාණය තමයි අඩු වෙන්නේ. වෙන ප්‍රශ්නයක් නැහැ. ඔයා ක්වොලිෆයිඩ් නම් ඔයාගේ මේ ඒගලන්ට එක්ස්ප්‍රෙස් එන්ට්‍රි වලට හරි එක්ක PNP වලට හරි පුළුවන්. ඉතින් දැනට PNP නවත්තලා AIP ප්‍රෝග්‍රෑම්ස් නවත්තලා Atlantic Pilot ප්‍රෝග්‍රෑම්ස් ඒවා නවත්තලා ඉතින් රූරල් නෝදර්න් රූරල් ඒ පයිලට් ප්‍රෝග්‍රෑම් ඒවක මොනවතල. ඉතින් මේ ෆෝල් එකේ අපි හිතුවා ඉන්ට්‍රඩියුස් කළා දෙයි කියලා තාම මේ මුකුත් නැහැ. ඉතින් ඒ වගේ දෙයක් ආවොත් අපි ඔයගලන්ට වීඩියෝ එකක් කරන්නම්. ඔ PR ගන්න පුළුවන් වයසේ ප්‍රශ්නයක් නැහැ ඒක. ඔයා ක්වොලිෆයිඩ් නැහැ ඒගොල්ලන්ට කැනඩාවට අවශ්‍ය කරන ඒ කියන්නේ ජොබ් වලට ඔයගාගේ මේ රික්වයර්මන්ට් මීට් වෙනවා නම් ඔයාට පුළුවන් PR එකට ඇප්ලයි කරලා කෙලින්ම එන්න. ඉතින් ඒක තමයි ඒකට උත්තරේ. ඔකේ. ඊළඟ ප්‍රශ්නය අහන්නේ those who are working under LMIA work permit do they get affected with the new regulations? ඔව් හැම ඉන් මෙහි දැන් කැනඩාවේ ඉන්න අපිටත් මේ හැම නීතියක්ම බලපානවා. මොකද මෙහි LMIA ඒ ඔක්කොම චේන්ජ් වුණා. LMIA මාස 6කට කරන්න හදනවා අවුරුද්ද LMIA එකට. කොට අවුරුද්දකේ
මොකද ෆොරින් වර්ක ප්ලෑන් එක එකලන් අවුරුද්දට කරන්න හදනවා. ඉතින් අලුතෙන් එන කට්ටියට විතරක් නෙමෙයි මෙහි ඉන්න කට්ටියට, මෙහි ඉන්න ස්ටුඩන්ට්ස්ලට, එතකොට PGW වර්ක් පර්මිට් ඒ ඔක්කොම මෙහි ඉන්න කට්ටියටත් බලපානවා. ඉතින් කැනඩාවේ ඇතුළට ඉන්න ඇවිල්ලා ඉන්න කට්ටියට ටිකක් හොඳයි, මොකද අපි දැන් ඇතුළේ ඉන්න හින්දා. ඉතින් අලුතෙන් එන කට්ටියට මේව ගොඩාක් දෙයට මුණ දෙන්න වෙන්නේ. ඉතින් ඔක්කොටම මේ රූල් එක එකයි, everyone have to face this all new changes of this rules and regulations. I think etika okkotama ekai, I think eka thamai kiyan thiyen. Everyone have to it's same for everyone who is in the country, who is coming from outside, everything is same for everyone. ඊළඟ ප්‍රශ්නේ, හස්බන්ඩ් කැනඩා BC ඉන්නේ, අපිට බැරි වේද ඇප්ලයි කරන්න? පුළුවන් ඇප්ලයි කරන්න. මෙහෙමයි, දැන් මම දැන් කලින් කිව්වා වගේ, දැන් අර ඒගොල්ලන් ජොබ් ලෝ වේජ් වර්කර්ස්ලට LMI ඉෂ්‍යු කරන එක නවත්තලා දැන් තියෙන්නේ. ඉතින් අපි දන්න විදියට ඉතින් එහෙම තමයි, මොකද අපිත් ඇවිල්ලා මේ කැනඩාවට ඇවිල්ලා අවුරුද්ද මාස 3ක් වෙනින්, දැන් අපි දන්න නීති රීති අනුව අපිට ෆේස් කරන්න සිදු වෙච්ච දේවල් අනුව තමයි අපි ඔයගලන්ට මේවා ගැන පොඩි දැනින්දිමත් දෙන්නේ, මේක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. ඉතින් අපි දන්න තරමට මේ මේගලන් ළඟදි චේන්ජ් කරුවා මේ රූල් එක, ලෝ වේජ් LMI ඒගලන්ට වර්ක් පර්මිට් මේ ස්පවුස්ලාට ඕපන් වර්ක් පර්මිට් දෙන්න ඇති කතාවක් තමයි ඒගොල්ලන් ඉන්ට්‍රඩියුස් කරලා දුන්නේ නේද? ඉතින් දැන් හස්බන්ඩ්ගේ ජොබ් එක අනුව එයා හයිවේජ් වර්ක් වැඩ කරනවා නම් ඉතින් එයාට පුළුවන් ඔයගලන් ස්පොන්සර් කරන්න. ඉතින් ඒකත් නොවෙම්බර් 1st වලින් තමයි මේ ඔක්කොම, නොවෙම්බර් 1st වලින් තමයි මේ රූල්ස් ඇන් රෙගුලේෂන් ඔක්කොම ඉන්ට්‍රඩියුස් කරලා යන්නේ. ඊට කලින් වීසා එකට ඇප්ලයි කරුවා නම් මම හිතන්නේ පුළුවන් වෙයි. ඉතින් මොකද දැම්මම ඇප්ලයි කරන්න කියන්න, එතකොට දැන් අපිත් වීසා ඇප්ලයි කරලා අවුරුද්දයි මාස 4ක් හිටියා. එතකොට නේද කොරෝනා හින්දා. ඉතින් එතකොට ඇප්ලයි කරපුවාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේගොල්ලන් කියන්නේ නොවෙම්බර් 1st වෙනිදායින් පස්සේ ඇප්ලයි කරන එකලන්ට මේ රූල්ස් ඇන් රෙගුලේෂන් ඔක්කොම වලට මේ රූල්ස් ඇන් රෙගුලේෂන් ඔක්කොම එකලන්ට ඉන්ක්ලූඩඩ් වෙනවා කියලා තමයි. කියන්නේ නොවෙම්බර් 1st වෙනිදායින්ට ඉස්සෙල්ලා ඔයගොල්ලන් ඇප්ලයි කරලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරුවොත් මම හිතන්නේ ඔයගොල්ලන්ට එන්න පුළුවන් වෙයි, අපි දන්න තරමට නේද? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහන්නේ, ඇල්බර්ටා එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ඔක්කොම එකයි, කියන්නේ ඔයා ඇප්ලයි කරන ප්‍රාන්තයන් දැන් මෙහෙමනේ, දැන් ඔයා දැන් ඇප්ලයි කරනවා දැන් බ්‍රිටිෂ් කොලොම්බියා, ඇල්බර්ටා, එක්කෝ සස්කැචුවාන්, එක්කෝ ඔන්ටාරියෝ, එක්කෝ මේ නොවා ස්කෝෂියා, එතකොට ප්‍රින්ස් එඩ්වර්ඩ් ඩයිලන්, ඒ පැත්තේ තියෙන එක එක ජාතිය ප්‍රෝග්‍රෑම්ස් වෙනවා. ඉතින් එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ඔයා ක්වලිෆයිඩ් නම් ඇල්බර්ටා එක්ස්ට්‍රීම් එකේ තියෙන ජොබ් එකකට ඔයා ක්වලිෆයිඩ් නම්, හයිලි ක්වලිෆයිඩ් නම් ඒකට ඇප්ලයි කරන්න පුළුවන් ත්‍රූ ද එක්ස්ප්‍රෙස් එන්ට්‍රි. ඉතින් ගොඩක් කට්ටිය හයි ක්වලිෆයිඩ් ඒගොල්ලන් කෙලින්ම ඇප්ලයි කරන්නේ එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ත්‍රූ. ඉතින් අර ක්වලිෆයිඩ් ගොඩක් අඩු කට්ටිය තමයි ඇප්රූ කරන්නේ, ඇප්ලයි කරන්නේ අර මේ PNP ප්‍රෝග්‍රෑම්ස්, එතකොට AIP ප්‍රෝග්‍රෑම්. ඉතින් ඇල්බර්ටා එකටම ආවිනික විච ස්ක්‍රීන්ස් එකක් තියෙනවා. කලින් එකලන් දුන්න හොටේලියස්ලට දුන්න ස්ක්‍රීන් එක, ඒක දැන් නවත්තලා තියෙන්නේ. එතකොට ටෙක් පැත්තෙන් දුන්නා, එතකොට කන්ස්ට්‍රක්ෂන් පැත්තෙන් දුන්නා, ඒ වගේ ඔක්කොම දේවල් දැන් නවත්තලා තියෙන. ඉතින් එක්ස්ප්‍රෙස් එන්ට්‍රි තාමත් තියෙනවා, කැනඩාවට එන්න පුළුවන්. ඉතින් ඒක ඒකට සුදුසුකම් ලබන්න තියෙන. ඉතින් අපි හයි ක්වලිෆයිඩ් වෙන්න ඕනේ. ඉතින් ડોක්ටර් කෙනෙක්, ඉංජිනියර් කෙනෙක්, එතකොට ලෝයර් කෙනෙක්, ඒ වගේ කෙනෙක්ට හයි ස්කිල්. ඉතින් එතකොට ඒ පැත්තෙන් වාට එක්ස්පීරියන්ස් යන වාට එක ඇප්ලයි කරන්න පුළුවන් කැනඩාවේ ඕන තැනකට. එතකොට අර ඒකයි තියෙන්නේ, නැත්තම් එහෙම ඇල්බර්ටා ස්ක්‍රීන් මේ ස්ක්‍රීන් එක ගැන මුකුත් කරන්න විදියක් නැහැ. දැන් මොකද තිබ්බ ස්ක්‍රීන් ටික ඔක්කොම නවත්තලා තියෙන්නේ. ඉතින් අලුතේ මොකක් හරි ආවත් අපි ඔයගලන්ට වීඩියෝ එකක් එක් කරලා දැනුම් දෙන්නම් අපිට දන්න ක්‍රමයට නේද? ඔව්. ඊළඟ එක අහනවා, ඔන්ලයින් ඇප්ලයි කරලා එන්න පුළුවන්ද? ඔව්, ඔන්ලයින් ඇප්ලයි කරලා එන්න පුළුවන්. සත පහක්වත් ගෙවන්න ඕනේ අපි ආවෙත් ඔන්ලයින් ඇප්ලයි කරලා. අර කලින් කියපු දේ, මේකේ වීඩියෝ එකේ මුලින් කියපු දේවල්ම තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඔයගලන් හොයාගන්න ඔයගලන්ගේ ජොබ් නොක් කෝඩ් එක, ඇප්ලයි කරන්න ඔන්ලයින් ඇප්ලයි කරන්න එපා. එක එක තැන් වලින් පොප් අප් වෙන මැසේජ් වලට ඇප්ලයි කරන්න එපා. කෙලින්ම යන්න canada.ca එකට ගිහිල්ලා ඒකෙන් ජොබ් එක සර්ච් කරන්න, ඔයාට ගැලපෙන ජොබ් එක අනිවාර්යයෙන්ම ඔන්ලයින් ඇප්ලයි කරලා එන්න පුළුවන්. සත පහක්වත් ගෙවන්න යන්න ඕනේ, දෙන්න ඕනේ නැහැ. මෙඩිකල් වලට යන ගාන විතරයි ඔයගලන්ට ගෙවන්න තියෙන්නේ. ඒජන්ට් කෙනෙක්ට මුකුත් ගෙවන්න ඕනේ නැහැ. සමහර වෙලාවට ටිකට් එක ගන්න වෙනවා, සමහර වෙලාවට ටිකට් එකක් කම්පැනියෙන් දෙනවා. සත පහක්වත් යන්නේ නැහැ. ඔන්ලයින් ඇප්ලයි කරන එක තමයි හොඳම දේ, කිසිම හොරෙක්ට හවු වෙන්නේ නැතුව ඉන්න.
ඉතින් අනිත් එක ඔයගලන්ට පෙන්වන්න ඕනේ මේ වටේම දැන් ඔන්න මේ දැන් ඔන්න ෆෝල් එක ඇවිල්ලා තියෙන ඉතින් මුළු ගස් ඔක්කොම හැමතැනම මේ ඔන්න මේ රතු පාට වේගෙන කහ පාට වේගෙන ඉතින් එනවා. මේවා අපි කලින් වීඩියෝස් එකක් කරනකොට තනි කර කොළ පාට වෙලා තිබ්බේ. ඉතින් ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මුළු පැත්තම මේ රතු පාට වේගෙන ඉන්නේ. ඉතින් දැන් ඉතින් මේ ෆෝල් එක තමයි එන්න යන්නේ. ඉතින් මේ ගස් කොළන් ඔක්කොම වල ගස් කොළන් වල තියෙන හැම දෙයක්ම වැටිලා කරලා ඊට පස්සේ ඉතින් දැන් කැනඩා වෙන්නේ දරුණුම කාලේ ස්නෝ කාලේ. ඉතින් ඔයගලන්ට ඉතින් දැක්කම ඉතින් ස්නෝ හරිම සුදුයි ලස්සනයි. ඉතින් ඒ වුණාට ඉතින් හරිම හාෂ් වින්ටර් එක ඇවිල්ලා ඉතින් අපි ඉන්න පැත්ත නම් එච්චරම ගාණක් නැහැ. මොකද ඇල්බර්ටා වගේ නම් ඒ වගේ ඇල්බර්ටා අනිත් ප්‍රාන්තවල එහෙම සමහර තැන්වල මයිනස් 50 විතර යනවා, 46, 50, 52 යනවා සමහර තැන්වල. ඉතින් අපි ඉන්න අපේ දැන් මේ සෙකන්ඩ් වින්ට එක ඉතින් අපිට නම් එච්චර දැනුන්නේ නැහැ. මොකද දවස් දෙකක් විතර තමයි මයිනස් 37 ගිහලා තිබ්බේ. ඉතින් ඔය ප්‍රශ්න ටික තමයි අහලා තිබ්බේ. ඔයගලන්ට ඕන ප්‍රශ්නයක් අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අපිට පුළුවන් පුළුවන් විදියට ඔයගලන්ට උත්තර දෙන්න බලන්න. ඉතින් thank you very much for supporting our channel. මේ ඔයගලන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් අපි අවුරුද්දකට අවුරුද්දක් වෙන්න ඉස්සෙල්ලා අපිට ඔයගලන් සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් අපිට කරලා දුන්නා. ඉතින් ඔයගලන්ට ගොඩක් thank you very much ඒකට. ඉතින් අපිට පුළුවන් පුළුවන් විදියට ඔයගලන්ට අපිට මේ එන ආරංචි ඔයගලන්ට අපේ channel එක through අරන් එන්න බලන්න හරිය විදියටම අපි දන්න ක්‍රමයට. ඉතින් මේ කියන හැම දෙයක්ම ඔයගලන්ටත් online ගිහලා check කරලා බලන්න පුළුවන් මොකද්ද කියලා. ඉතින් අපිට comment එකක් දාන්න ඔයගලන්ට දැනගන්න පුළුවන් දෙයක් අපිට අවශ්‍ය දෙයක් අපිට පුළුවන් විදියට අපි ඔයගලන්ට තේරුම් කරලා දෙන්න බලන්න. ඉතින් ගොඩක් ස්තුතියි අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්නවට. ඉතින් අදත් ඔයගලන් අමතක කරන්න එපා ඔයගලන් පළවෙනි වතාවට අපේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් subscribe කරන්න. එතකොට වීඩියෝ එකට ලයික් කරන්න, bell icon එකක් click කරලා තියාගන්න. එතකොට ඔයගලන් වීඩියෝ එක අපි වීඩියෝ එකක් දාපු ඔයගලන්ට notification එකක් එයි. ඉතින් ඔක අපේ channel එක ඔයගලන් දන්න කට්ටියත් එක්ක share කරන්න. ඉතින් අදත් වීඩියෝ එකෙන් සමුගන්න යන්නේ. ඉතින් ඔයගලන් අපි ගිහිල්ලා එන්න. ඔයගලන් සියලු දෙනාටම ජය වේවා.